අයිබෝවන් සුබ දැසනක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමකෙන් රටේ දේශපාලනයේ උණුසුම් ජනාධිපතිවරණය නොවැම්බර් දෙසැම්බර් අතර කාල සීමාවේදී පවත්වන්නට නියමිතයි නමුත් මේ මොහොත වන විටත් ජනාධිපතිවරණය පිළිබඳව උණුසුම් මාතෘකා උණුසුම් කතාබස් ඇති වෙන කාල සීමාවක් විවිධ පක්ෂ සහ සංවිධාන තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තාමත් නිසලෙස ප්‍රකාශයටපත් කළ නැහැ. ඒත් අපිට කණින් කොණින් ඇහෙන දෙයක් තමයි මේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න නියමිතයි. මේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න නියමිතයි. විවිධ අපේක්ෂකයන්ගේ නම් මේ දවස්වල එළියට එන කාලේ. අපි සූදානම් මේ ගැන වගේම රටේ සංවර්ධනය, රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳව කතා කරන්න. අපි අද දවසේ හත්වෙනි පැය මැදිරියට ආරාධනා කළා. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහත්මයාට ඔබතුමන්ට සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දැසනක්. හෙක්ටර් මහත්මයා මේ ඊයේ දවසේදී අපි දැක්ක ඔබතුමන්ගේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වුණා. ඊයේ දවසේදී තීරණය කළාද ජනාධිපති අපේක්ෂකයා ගැන? නැත ආම මම හිතන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කතා කරන්න තරම් කාලේ ඉස්සරහට තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. දැනට තාම එහෙම එකක් නැහැ. ඔය නිකන් එක්කෙනා පුවත් මවනවා ඒ සම්බන්ධව. ජනාධිපතිවරණය ගැන කිසි දෙයක් සාකච්ඡා කරලා නැහැ කෘත්‍ය අධිකාර මණ්ඩලයේ. නමුත් අනිකුත් දේශපාලන ඉදිරි ගමන ගැන සහ සංවිධායකවරු ගැන සහ ආසන පිළිබඳව සාකච්ඡා කරලා තියෙන මිසක් ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරලා නැහැ. ඒක මම හිතන්නේ සමහරු කියනවා මේ ජනාධිපතිවරණයට කලින් එක්ක පළාත් පාලන මැතිවරණේ නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණයක් වගේ දෙයක් පැවැත්වෙන්න නියමිතයි කියලා. මේක ඇත්ත මොකද්ද? මේ ගැනත් කතා වුණාද? නෑ, ඔය සම්බන්ධයෙන් කතා කරන්නේ සමහර වෙලාවට දේශපාලකම හිතනවා ජනතාව මෝඩයි කියලා. දැන් මේ රටේ ජනතාවට මැතිවරණ ගැන සහ රටේ ව්‍යවස්ථාව ගැනත් අධිකරණය ගැනත් හොඳ තීන්දුව තීරණ ටිකක් අහන්න ලැබුණා ගිය අර දින 51 කාලය තුළදී. දැන් එතනදී පැහැදිලිව මේ රටේ ඔප්පුවිච්ච දෙයක් තමයි ව්‍යවස්ථාව අනුව 19 වෙනි සංශෝධනය අනුව ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ අධිකරු ජනාධිපතිතුමාටත් අවුරුදු 4 මාරක් යනතුරු. මේක ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු කාරණාවක්. මොකද මීට පෙර ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය එන්න පෙර පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව පටන් අරගෙන අවුරුද්දකට පස්සේ ඒ පාර්ලිමේන්තුව විසිරවන්න අවස්ථාව උදා වෙලා තිබුණා. හැබැයි දැන් වර්තමානයේ මොන හේතුවකටවත් අවුරුදු 4 මාරක් වෙනතුරු අධිකරු ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න බැහැ. මොකද ඒක අධිකරණයෙන් ඔප්පු කරලා පෙන්නනවා ව්‍යවස්ථාවේ තියෙන බලය මොකද්ද කියන එක. ඊළඟ කාරණේ තමයි පළාත් සභා මැතිවරණය ගත්තාම පළාත් සභා මැතිවරණය ගත්තහම පළාත් සභා මැතිවරණය ඊට වෙනස්. පළාත් සභා මැතිවරණයේ ප්‍රශ්නේ උනේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ගියා. කොට්ටාස ක්‍රමයක් හැදුවා. ඒ කොට්ටාස ක්‍රමය කොට්ටාස නිර්ණය කරන එක වැඩසටහනක් සහ මැතිවරණ ක්‍රමය එක වැඩසටහනක්. එතකොට මැතිවරණ ක්‍රමය සම්බන්ධව අනුමැතියක් ගත්ත පාර්ලිමේන්තුවෙන්. හැබැයි කොට්ටාස සම්බන්ධව අනුමැතියක් ගත්තේ නැහැ. කොට්ටාස නිර්ණායකයන් එනකොට පාර්ලිමේන්තුව තීන්දුව කරා සියලු දෙනා මොකද කොට්ටාස නිර්ණය වැරදි. හැමතැනම කරලා තියෙන ක්‍රමවේදය වැරදි. ඒ නිසා පාර්ලිමේන්තුව ඒක පිළිගත්තේ නැහැ. පාර්ලිමේන්තුව ඒක ඉදිරිපත් කරපු අමාත්‍යවරයා පවා බලත් පාලන අමාත්‍යවරයා පවා ඒක ප්‍රතික්ෂේප කරා. ඒ විදිහට කරන්න බෑ. ඒ විදිහට ෆයිස මුස්තාපා එතුමාත් ඒකට විරුද්ධවයි ඡන්දෙ දුන්නේ. ඡන්දෙල ප්‍රකාශ කරේ කොට්ටාස ක්‍රමේ කොට්ටාස නිර්ණය කරපු ක්‍රමේ වැරදි කියලා. එතන තමයි දැන් තියෙන්නේ. ඒ නිසා අධිකරණයේ මම හිතන්නේ නඩු කීපයක් තමයි විභාග වෙනවා. ඒ නඩු කීපයෙන් පස්සේ තීන්දුවේ මොකද්ද කරන්න කියලා. හැබැයි ඒ අධිකරණයෙන් තීන්දුව වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේක කොයි ආකාරයෙන් ගන්නවද කියන එක අපිට ඒකත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවානේ මේ එතුමා සූදානම් කියලා මැතිවරණයකට. එතුමා මම හිතන්නේ ඒ කියන්නේ එතුමා හැමදාම එතුමාගේ රාජකාරිය සහ එතුමා සූදානම් විය යුතුයි හැමතිස්සෙම මැතිවරණයකට. ඒක තමයි එතුමාගේ රාජකාරිය. එතුමාට වෙන දෙයක් කරන්න නැහැනේ. එතකොට එතුමා කියනවා මම හැමදාම මැතිවරණයට සූදානම් කියලා. ඊද බීද සීද කියන එක නෙවෙයි. ඕනම් මැතිවරණයකට එතුමා සූදානම් වෙන්න ඕනේ. එතුමාට තියෙන්නේ රටේ ඡන්දදායකයෝ කවුද? කොයි ආකාරයෙන්ද සිදුවෙත්? රටේ පවතින වාතාවරණය මොකද්ද? ඊළඟට ඒ සඳහා අනුයුක්ත කරන නිලධාරී කවුද කියන එක මේ කටයුත්තන එතුමාට කරන්න තියෙන්නේ. එතුමාට මුදල් වෙන් කරලා තියෙන සම්පූර්ණ මැතිවරණ වලට. ඉතින් එතුමාට තියෙන්නේ මුදල් පාවිච්චි කරලා
ඇමතිවරණය පවත්වන වැඩසටහන කරන්න. ඒ වගේ අර තව පුංචි එකතු කිරීමක් කරනවා දැන් අර පාර්ලිමේන්තු මැතිවරණය ගත්තාම ඕනනම් පුළුවන් අවුරුදු හතරමාර යන්න පෙර පාර්ලිමේන්තුව තීන්දුව කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමැත්තෙන් අපි ඔන්න ගෙදර යන්න කැමති. නිසා පාර්ලිමේන්තුව විසිරවන්න කියලා කියනවා නම් පාර්ලිමේන්තුවේ එහෙම පාර්ලිමේන්තුවේ තීන්දුවක් අරගත්තොත් පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 5ක් අනිවාර්යෙන් යා යුතුයි. ඒතකොට ඔය ක්‍රම දෙක තමයි අවුරුදු 5ට අමතරව තියෙන්නේ. හතරමාරෙන් පුළුවන් අතිකර ජනාධිපතිතුමාට හතරමාර කියන්නේ ලබන අවුරුද්ද පෙබ්‍රවාරි වෙනවා. හැබැයි වෙනකොට ජනාධිපතිතුමා දැන් දෙවෙනි වර ඉදිරිපත් නොවුනොත් ජනාධිපතිතුමාගේ දුරකාලය අවසන් වෙනවා. ඔව් ජනාධිපතිතුමාගේ දුරකාලය අවසන් වෙනවා. දෙසැම්බර් 7 වෙනිදා වෙද්දී මම හිතන්නේ මෙතන කොසාරිස්තුමා ප්‍රකාශ කරලා තියෙනවා ඡන්දය පැවැත්විය යුතුයි කියලා අවසන් කළ යුතුයි කියලා. ඒ නිසා ඒ කියන්නේ මාසයකට පෙර මට දැනෙන දේශපාලනේ මේ කාලය තුල ඉගෙනගත්ත දේවලුත් එක්ක අනිවාර්යෙන් ඊළඟ මැතිවරණය වෙන්නේ ජනාධිපතිවරණය. ඒක දෙසැම්බර් මාසේ 7 වෙනිදාට පෙර අනිවාර්යෙන් පවත්වයි. හොඳයි අපි දැක්ක මේ විපක්ෂයේ ප්‍රධාන මේ දේශපාලන පක්ෂ දෙකක දැන් දයස්සිරි ජයසේකර මන්ත්‍රීතුමා සඳහන් කරන මේ මීළඟට පත්වෙන ජනාධිපතිවරයාට බලතල නැහැ. ඔහු නිකං චරිතයක් පමණ. හැබැයි උදේ ගම්මන්පිල මහත්තයා ඒකට අභියෝග කරනවා මේ සම්බන්ධයෙන් මේ නීතිකාරණ සම්බන්ධයෙන්. ඇත්තටම මොකක්ද ඔබතුමාගේ මතය? නෑ ඒක පොඩි අභියෝගයකට ලක් වෙන කාරණාවක් වෙනවා. හේතුව තමයි එතන ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අර 19 වෙනි සංශෝධනයත් එක්ක ජනාධිපතිතුමාට මේ ජනාධිපතිතුමාට තියාගන්න පුළුවන් කියලා යම් කිසි අමාත්‍යංශ කීපයක්. ඒ නිසා ඒ අමාත්‍යංශ කීපේ එතුමාට තියාගන්න පුළුවන් කියලා කියනකොට ඊළඟ ජනාධිපතිවරයාට ඒක තියාගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි මතුවලා තියෙන්නේ. එතකොට ඊළඟ ජනාධිපතිවරයාට මේක නැද්ද කියලා මම ඉතින් නීති විශාරදියෝ කතා කරයි. එහෙම නැතුනොත් ඒකත් අධිකරණයට කියලා විසඳගන්න සිද්ධ වෙයි. කොහොම වුණත් ඉතින් මේක විවාදයට භාජනය වෙන එක හොඳයි. මොකද මේවා විවාදයට භාජනය වුණාම සමහර වෙලාවට ඉතින් මෝඩ චූන් ගන්න සමහර අය ඉන්නවා. නමුත් ඒකේ එක හොඳ පැත්තක් තියෙනවා. මොකද ජන සමාජයේට මේවා ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. මෝඩ විදියට කියන කතා හෝ නෝනක්කාර විදියට කියත කතා හෝ බුද්ධිමත්ව කියන කතා හෝ යමක් ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා අධිකරණයෙන් විසඳුමක් ලබා ගත්තොත් තවදුරටත් ජනතාවට පහසු වෙයි. මොකද ව්‍යවස්ථාව ගැන සහ මැතිවරණ ගැන අධිකරණය ගැන සහ ජනතාවගේ අයිතිවාසිකම් ගැන තවදුරටත් ඉගෙන ගන්න. දැන් පාස්කු ප්‍රහාරයත් එක්ක ඇතිවෙච්ච සිද්ධිමාලාවත් එක්කම අපි දැක්ක මේ රතන ස්වාමීන් වහන්සේ උපවාසයක නිරත වෙනවා. මේ උපවාසයේ හින්දා ඔබතුමන්ලගේ රජයේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා සිටිනවා තමන්ගේ තනතුරු වලින්. හැබැයි අපි දැක්ක දැන් ඇමතිවරු දෙදෙනෙක් දිරුම් දෙනවා. කබීර් හෂිම් අමාත්‍යවරයා සහ හලීම් අමාත්‍යවරයා ඒ ආකාරයෙන් දිරුම් දුන්නා. හැබැයි මේ විදිහට දිරුම් දෙන්න නම් ඉල්ලාස් නොවී ඉන්න තිබ්බනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම හිතන්නේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක දැන් ඇත්තටම ජීවිතේ අපේ එක පැත්තකින් සදාකාලික දුකකට හේතුවක් වෙලා අපේ හදවතේ තැම්පත් වෙලා තියෙන කාරණාවක්. ඒකම මම හිතන්නේ මුස්ලිම් අමාත්‍යතුමල්ලා ඒ වෙලාවේ සියලු දෙනා එකට එකතු වෙලා මන්ත්‍රීවරු සියලු දෙනා එකට එකතු වෙලා ඒ ගත්ත තීන්දුව සම්බන්ධයෙන් මම හිතනවා අපිට ඒ තුමන්ලා පාඩමක් කියලා දුන්නා කියලා එක පැත්තකින්. ඒ පාඩම තමයි බොරුවට අපි කොච්චර කතන්දර වැව්වත් සිංහල මහජාතිය කිය කිය. හැබැයි සිංහල මහජාතියට බැරුව ගියා එකට ඉඳගෙන හරියට හරි තීන්දුව තීරණයක් අරගන්න. හැබැයි ඒගොල්ලෝ සුළු කොටසක් හැටියට ඒගොල්ලෝ එකට ඉඳගෙන තීන්දුවක් ගත්තා. හැබැයි මම දන්නවා ඒ තීන්දුව හැමදාම එකට යන්නේ නැහැ. සමහර අය හිතන්න පුළුවන් හිතුව වෙන්න පුළුවන් රයිට් මේ අවස්ථාවේදී මුස්ලිම් ජනතාවයකට එකතු වුණා. ඒ නිසා මුස්ලිම් ජනතාව වෙනම කොට්ටාසයක් හැටියට මේ රටේ වැඩ කටයුතු කරන්න යනවා කියලා නැහැ. ඒක කරන්න බෑ. කරන්න බෑ කියන්නේ සම්පූර්ණ මුස්ලිම් ජනතාව තමුන්ගේ ව්‍යාපාර කටයුතු සහ අනිකුත් සියලුම කටයුතු කරන්නේ මහජාතියත් එක්ක. එහෙම නැත්නම් අනිකුත් සියලු ජාතිනුත් එක්ක. ඒ ජාතිනුත් කබීර් හෂිම් එමත්තුමාට මේ වැඩිම ඡන්ද ලබා දීලා තියෙනවා මේ සිංහල ජනතාව ප්‍රදේශයේ. ඔව්. එතකොට ඒ ගැළවිලා ඒක කරන්න බෑ. හැබැයි ඒ අය ඒක ඒක කොටසක් හැටියට ඒගොල්ලෝ පෙන්නපු එක අපි දැනගන්න ඕන අපි පාඩමක් හැටියට ඉගෙන ගන්න. ඊළංකාරණය තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් බලපුවම. ඒගොල්ලන්ගේ පැත්තෙන් බලපුවම ඒක හරිද වැරදිද කියලා අපිට විචාරණ කරන්න බෑ.
අපේ පැත්තෙන් බලද්දී පක්ෂයක් හැටියට බලද්දී අපිට එක විදිහකට බලන්න පුළුවන්. ආණ්ඩුවක් හැටියට බලද්දී තව විදිහකට බලන්න පුළුවන්. අපි අර ආගම අදහන අනුව අපි ජාතින් අතර වෙනස් වෙන්න බෑනේ. අපි ශ්‍රී ලංකිකයෝ ඔක්කොම දෙනා. එතකොට ආගම අදහන අනුව බලපුවම ඒගොල්ලෝ ගත්ත තීන්දුව මොකද්ද කියන්නේ? එහෙම අපිට කොටස් කීපයකට මේක අරගෙන බලන්න පුළුවන්. හැබැයි දැන් ඔය දැන් යන කතිකාව අනුව ඒ අය අයින් වුණේ එක පරමාර්ථයකට. හැබැයි ආපහු ආවේ තව පරමාර්ථයකට. ඉතින් මේක කොටස් දෙකක්. එක්කෝ ඒගොල්ලෝ අයින් වෙද්දිම තීන්දු කරන්න තිබුණා අපිට අපි මේකෙන් අයින් වෙනවා. හැබැයි අපි ඕනම වෙලාවක නැවත එනවා. කිල් ප්‍රකාශ කරා නම් ඊට පෙර ඒක ඉතාවත ගත් කියලා මං හිතනවා. මොකද එතකොට මේ කතාව අහන්න බෑ. මේ මේ අර කිවරණකන් ඉඳලා ආවද නැද්ද කියන එක අහන්න බෑ. ඒකට කියන්න තුන අපි අයින් වෙනවා. එකට අයින් වෙනවා. නමුත් අපි මේ කිසි දෙයකට සම්බන්ධ නැති අය. ඒ නිසා අපි නැවත කුමන හෝ වෙලාවක වෙනවත එකතු වෙනවා කියන මතේ ගොඩනගාගෙන ආවනම් හොඳයි. අනිත් එක තමයි මේ රටේ ඔය ඔය බොහෝ වෙලාවට මාධ්‍ය හරහා හෝ වේදිකාවල් වල ඔය තැන් තැන් වල පාරේ කතා කරන බොහෝ අය තමුන්ගේ ඔඩොක්කොල මොන හරි හංගගෙන තමයි කතා කරන්නේ. ඒ අයගේ බොහෝ අය තමුන්ගේ බඩගෝස්තරවාදීට කතා කරන්නේ. ඒ අය මේ රට සහ ජනතාව කියන එක ගැන හිතලා කතා කරන අය බොහෝම සුවල්පෑ රටේ ඉන්නේ. අපි ජනතාව චෝදනා කරනවා මේ රිෂාඩ් ඇමතුමා සම්බන්ධයෙන්, රිෂාඩ් හිටපු අමාත්‍යතුමා සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයෙන් විවිධ මාධ්‍ය චෝදනා එල්ල කරනවා මේ ප්‍රහාර එල්ල කරපු ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා තිබ්බා කියලා කියනවා. ඔවුන්ට පහසුකම් සැලසුවා කියන අර විමල් විරංශ මන්ත්‍රීතුමා සඳහන් කරනවා මේ සතු සායතනයේ වාහන පාවිච්චි කළ සහරන් ලව තැන් තැන් වලට ගෙනිච්චා කියලා. ඉතින් එහෙමනම් මෙහෙමනේ, දැන් ඒගොල්ලෝ ඇත්තටම දැන් නීති ඉදිරියට ගිහිලා තියෙනවනේ. විමල් විරංශ මන්ත්‍රීතුමා නීති ඉදිරියට ගිහිලා තියෙනවා. දැන් ඒ අයට පුළුවන්, එයාට කාලයක් තියෙනවා. මේක හරිනම් ඔප්පු කරන්න. අපි එතන මැද ඉන්නේ. අපිට බෑ මේක හරි කියලා කියන්නත් වැරදි කියලා කියන්නත්. මොකද අපි ගාව එහෙම තොරතුරු නෑ සමහර ඒවා. හැබැයි අපිට සමහර දිහා බලලා එක එක දේශපාලන කෝණයෙන් එහෙම නැත්නම් වෙන සමාජීය මට්ටමින් හෝ ඒගොල්ලෝ ගන්න ප්‍රතිලාභ මට්ටමින් අපිට කතා කරන්න පුළුවන් ගොඩක් දේවල්. ඒවලින් ව්‍යාපාර මට්ටමෙන් කතා කරන්න පුළුවන් ගොඩක් දේවල්. හැබැයි ඒක කොතෙක් දුරට ශ්‍රස්ත්‍රවාදයට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක අපිට හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා මේක රටක කළ යුතු ප්‍රධාන කාරණාව තමයි මේ වෙලාවේ අපේ සියලු පාලකයෝ එකතු වෙලා තීන්දුව ගන්න ඕන. මේ ගැන කරන්න ඕන විනිවිදභාවයෙන් යුතු හොඳ පරීක්ෂණයක්. හොඳ පරීක්ෂණයක් කළා රටට එලි කරන්න ඕන. මේ අයගේ සම්බන්ධතාවයක් තිබුණද නැතිද, මේගොල්ලෝ දැනගෙන මොන හරි තිබුණද නොදැන මොන හරි තිබුණද, ඒ වගේම මේගොල්ලන්ගේ අනිකුත් කටයුතු දැන් මේගොල්ලන්ගේ බාහිර කටයුතු ටිකනේ ගොඩාක් ඇවිල්ලා තියෙන ඉස්සරහට. මේ අය කරන ව්‍යාපාර සම්බන්ධව, මේ අය කරන ආගම අදහන විදිය, මේ අය හැසිරෙන විදිය, මේ අය ජීවත් වෙන විදිය, මේ අයගලගේ වත්කම් සම්බන්ධව වෙන මේ ටිකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක මේ ගැන පරීක්ෂණයක් කරලා විසඳුමක් ගන්න එක මම හිතන්නේ රටටත් හොඳයි, අපේ ජනතාවටත් හොඳයි, අපේ ඉදිරි ගමනටත් හොඳයි. මම හිතන්නේ රටේ ඉදිරි පියවර ගන්න එක හොඳයි. මම හිතනවා ඉතින් මේ පරීක්ෂණ වලට අපි ඉඩ දුන්නා නම් ඒක තමයි හොඳම දේ. දැන් ඉතින් නිකන් බොරුවට මාධ්‍යයේ ගොඩාක් කතන්දර කියනවට වඩා ඉක්මනින් මේ පරීක්ෂණ ටික ඉවර කරන්න කියලා අපේ මේ වෙලාවේ ආණ්ඩුවේ නායකයෝ ටිකත් ආරක්ෂක අංශ වලට බල කරලා ඒ වැඩසටහන් ටික ක්‍රියාත්මක කරන්න ඕන. ඒකත් අර කාරක සභාව සමානවම ජනතාවට විනිවිද පේන විදිහට සිද්ධ කළ යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. හොඳයි. අපි සූදානම් හත්වෙනි පැය තුළින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පසුවත් එක් වෙමු හත්වෙනි පැය සමගින්. ඔබ නැවතත් එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින්. අපි රටේ දේශපාලනය ගැන කතා කරමින් ඉන්නේ. හත්වෙනි පැය මැදිරියට අද ආරාධනා කළේ එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ආසන සංවිධායකතුමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහම් මහත්මයයි හත්වෙනි පැයට අද දවසේ එකතු වෙන්නේ. දැන් හෙක්ටර් මහත්මයා, මේ දැන් අපේ පාස්කු ප්‍රහාරය අපිට අමතක කරන්න බැරි සිද්ධියක්නේ. වසර ගණනාවක් යනකම් මේ මතකය අපිට අමතක කරන්න බැහැ. ඔය අතරේ මේ උණුසුම් වෙච්ච තවත් මාතෘකාවක් තමයි අර කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් ප්‍රශ්නය වඳසැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වෙනවා. ඔය අතරේ දැන් මේ වෙනකොට සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි දහසකටත් වැඩි ඉදිරිපත් වෙලා තියලා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් මේ සාෆි මහත්තයා අර රිෂාඩ් බදිදින් හිටපු අමාත්‍යතුමාගේ පක්ෂින්, ඔබතුමන්ලාගේ පක්ෂින් ඡන්දේ ඉල්ලනවා. මේ ඡන්දේ ඉල්ලුවට පස්සේ මේ රාජිත් සේනාරත්න අමාත්‍යවරයාම තමයි නැවත වරක් කුරුණෑගල රෝහලට පත්වීමක් ලබා දෙන්න කැබිනට් අනුමැතිය පවා ලබා ගන්න මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. මේක පක්ෂයට තරම් හොඳ දෙයක් නෙවෙයි නේද? මේක මේ පළවෙනිම කාරණේ. දැන් අපි ඔය පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්චට
දවස් කීපයකට පස්සෙම මායි කාවින්දගරු මන්ත්‍රීතුමායි අපි දෙන්නම යෝජනා 10ක් ඉදිරිපත් කරා රටේ ප්‍රධාන නායකයන්ට සහ ආගමික නායකයන්ට රටේ. මේ යෝජනාවල අපි ප්‍රධාන කාරණාවක් හැටියට ගත්තේ පක්ෂ දේශපාලනය අමතක කරලා රටේ ආරක්ෂාව සම්බන්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් දැන් මම දකින්නේ මේ 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 අපි ඉල්ලුවේ බොහොම අවංකවම මේ රටේ සිද්ධ විය යුතුයි කියලා සිතන දේ. හැබැයි අද සිද්ධ වෙන්නේ ඒ කාරණාව නෙවෙයි. අද ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අද සිද්ධ වෙන්නේ සම්පූර්ණ දේශපාලන වැඩසටහනක් තමයි මේ එළියේ එළියේ ප්‍රදර්ශනය වෙන්නේ. එහෙම නැත්නම් මේ නාටකයක් විදිහට නටන්නේ. දැන් පාස්කෝ පහරය සිද්ධ වුණාට පස්සේ මම කටුව පිටියේ දේවස්ථානයට ආවා. උදේ 9:10 විතර වෙද්දි මම ආවා. වෙල මං හවස 4:00 මාරණක මේ මේ දේවස්ථානේ රැඳිලා හිටියා. මම රැඳිලා හිටියේ අපේ 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 සහෝදර සහෝදරයන්ගේ ඇඟවල් වල කෑලිත් එක්ක තිබිච්චේ පොළොව මත ඒ ඒ ලේ මත තමයි මං හිටන් හිටියේ. මට ඒක ජීවිතේ කවදාකවත් මට අමතක වෙන්නේ නැද්ද? මං හැමදාම මගේ ජීවිතේ මං ඕක කතා කරනවා. මේ නිසා මට දැනිච්ච වේදනාව තාම මගේ හිතෙන් යන්නේ නැහැ ජීවිත කාලෙ. එතකොට මම අපි ඒ නිසා තමයි එළියට බහලා අපි තීන්දුව ගත්තේ. එක්කෝ අපි දේශපාලනේ කරනවා නැත්නම් නොකරනවා. ආණ්ඩු ඉන්නව නැත්තම් යනවා. එහෙම මතයක තමයි අපි එළියට බහලා ඒ වැඩ කටයුත්ත කරේ. තාමත් මේ මතයේදී නේ? තාමත් මේ මතයේ ඉන්නේ අපි. අපි අපිට දේශපාලනේ නෙමෙයි මෙතන වටින්නේ. අපිට රට සහ ජනතාව කියන එක වටින්නේ. රට සහ ජනතාව පාවා දීලා අපිට දේශපාලනේ කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන ප්‍රධාන කාරණා උනේ දැන් මේ නාඩගම නටන්න ගත්තා. ඒ නාඩගමේ එකක් තමයි විශ්වාස සංයෝජනාව. එතකොට ඒ වගේම තමයි දැන් අපි හිතමු සාපි දොස්තරව අත්තන කොට ගත්තා මේ ප්‍රශ්නේ. වෙන වෙන ප්‍රශ්නයකට අත්තන කොට ගත්තා. ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ ආවා. ඉතින් මේ ප්‍රශ්නේ අපි ඉඩ දෙන්න ඕනනේ මේ පරීක්ෂණ ඔක්කොම ඉවරනකම්. මේ නීති කටයුත්ත ඉවරනකම් අපි ඉඩ දෙන්න ඕන. හැබැයි අපි නීති කටයුත්ත ඒක නෙමෙයි අපි කරන්නේ මේ රටේ සම්පූර්ණ අපි කරන්නේ වෙන රඟපෑමක්. ජනතාවගේ ඔළුවට දෙනවා විස බීජයක්. ඒ විස බීජය ඇත්තටම දැන් මාධ්‍යත් වැඩිපුර පෙන්වන්නේ විස බීජ ටිකනේ. ඒ විස බීජ ටික මාධ්‍ය පෙන්වන සැරේට ජනතාව හිතනවා ඒක තමයි ඇත්ත කියලා. ඇත්ත කියලා හිතාගෙන වැඩ කටයුතු කරනවා. හැබැයි මේ පරීක්ෂණය කරන්න පෙර මේගොල්ලෝ මවලා ඉවරයි රයිට්. දැන් ඔන්න මෙතන මේ වැඩේ කරා. මෙතන මේ වැඩේ කරා. මෙන්න මේ මනුස්සයව මැරුවා. මෙන්න මෙතන වැළලුවා. මෙතන හැංගුවා. ඒ වගේ කතන්දර ගොඩාක් මවනවා. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රාදේශීය ගම්වල දේශපාලකයන් දැන් මට විරුද්ධව පුත්තලන් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අතර ලොකු කතිකාවක් කියවලා තියෙනවා. මං හරියට මුස්ලිම් විරෝධී කියලා. මම මුස්ලිම් විරෝධී නෙමෙයි. හැබැයි මම ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදයට විරුද්ධයි. එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි මම. හැබැයි එතනදී කවදාහක්වත් මම මේ මම ආරක්ෂකංශ කරන දේවත් තව කවුරුත් කරන දේවත් කරන්න යන්නේ නැහැ. ඒ වගේ මම මේ ඒගොල්ලන් විවේචනය කරන්නවත් එහෙම නැත්නම් දේශපාලන වාසි ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙත් නැහැ ඒකේ. මම ආණ්ඩුවක් නියෝජනය කරන පක්ෂයක් නියෝජනය කරන කෙනෙක් හැටියට ආණ්ඩුවේ ගරුත්වයත් ආරක්ෂා කරගෙන පක්ෂේ ගරුත්වයත් ආරක්ෂා කරගෙන මම ආණ්ඩුව පාවා දෙන්නවත් පක්ෂේ පාවා දෙන්නවත් හදන්නේ නැහැ. මගේ මේ මනාප කොට වැඩි කරන්නේ මම කල්පනා කරන්නේ රට සහ ජනතාව ගැන හිතලා ආණ්ඩුවේ ඉඳගෙන වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන කොයි ආකාරයෙන්ද මේ වැඩ කටයුත්ත කරන්නේ. ඒ නිසා මම දැක්කේ මේ පාස්කපහාරයෙන් මැරුණ අපේ සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරලා කරුණා කරලා දේශපාලනය කරන්න එපා කියලා මම හැම දේශපාලකතුමෙක් ඉල්ලනවා. මොකද මේ මිනිසුන්ට ඒක පාරාවලක් වෙනවා කවදා හරි මේ මිනිසුන්ට වන්දි ගෙවන්න වෙනවා මේකේ. මොකද දැන් ගොඩක් වේදිකාවල් වල හැම තිස්සෙකම පාවිච්චි කරන්නේ මේ මරණ මේ ත්‍රස්තවාදීන්ගේ මැරිච්ච අය පාවිච්චි කරලා තමයි තමුන්ගේ දේශපාලනේ බඩ වඩා ගන්න යන්නේ. මේ හැම කෙනෙක්ම මුස්ලිම් කණ්ඩායමකුත් එක් කරනවා, මේ සිංහල කණ්ඩායමකුත් එක් කරනවා, සමල්ලාට සමහර ආගමික නායකොත් එක් කරනවා. ඉතින් මම දකින්නේ මේක අපි දේශපාලනය කියන එක වෙන පැත්තක්. හැබැයි රටේ ආරක්ෂාව කියන එකයි රට කියන එකයි ජනතාව කියන එක තව පැත්තක්. ඉතින් මේක ආරක්ෂා කරගන්න ඕන අපි. ඒ නිසා මම හිතනවා ඔය බොහෝ වෙලාවට පාරේ බැහැලා කෑ ගහන ආගමික නායකත්වයෙන් මං හිතන්නේ රටට හොඳ දෙයක් සිද්ධ වෙනවා කියලා. එතන සිද්ධ වෙන්නේ වෙනම තමුන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට කරගන්න කරන වැඩපිළිවෙලක්. ඒ නිසා මං හිතන්නේ මේ පාරේ කතන්දර කියන ගොඩ දෙනෙක් කරන්නේ රටට විනාශයක් විසක් රට හරියට ගන්න වැඩපිළිවෙලක් නෙවෙයි. ඒ නිසා මේක බුද්ධියෙන් හරියට ජනතාව තේරුම් ගත යුතුයි.
ඔබතුමාර සඳහන් කළා මේ දැන් මේ මාධ්‍ය මේ දේ අවුලවන්න උත්සාහ කරනවා කියලා. හැබැයි ඉතින් අර දේශපාලකතුමන්ලට මේ දේවල් මතක් කරලා දෙන්නේ ජනමාධ්‍යනේ. දැන් ඔය සමහරලාට පත්තර වලින් Facebook එකකින් තමයි සමහර දේවල් දකින්නේ බලන්නේ. ඒ අතර මේ දේශපාලකතුමන්ලට අමතක වෙනවා පාස්කු ප්‍රහාරයක් ඇති වුණා කියලා. ඒ දේ නැවත නැවත මතක් කරන්නේ ඉතින් ජනමාධ්‍යනේ. ජනමාධ්‍ය මතක් කරනවා නෙමෙයි, ජනමාධ්‍ය ඒක අවුස්සනවා කරන්නේ. ඒක දෙක පටලවනවා. තුන් හතර පැත්ත පටලවලා ජනමාධ්‍ය මොකද එතකොට තමයි මේක විකුණ ගන්න පුළුවන්. නැත්තම් විකුණ ගන්න අමාරුයි. අපි දන්නවා රටේ ඒ රුචිකත්වය තියෙන්නේ එතන. ඒ රටේ රුචිකත්වය තියෙන්නේ කවුරු හරි ගහගත් එකක් දාපුවම ඒක රුචිකත්වය වැඩි. හැබැයි ජනතාවට අර තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවානේ. තොරතුරු දැනගන්නවට කියන්නේ තොරතුරු දැනගැනීම කියද්දී රටක ආරක්ෂාව සහ රටේ පැවැත්ම කියන එක. ඒක ඉතාමද වැදගත් කොටසක්. ඒ වැදගත් කොටස ගැන අපි පරිස්සම් වෙන්න ඕන ගොඩක් ඒවා. දැන් අපි පරිස්සම් වෙච්ච නැති ගොඩක් දේවල් නිසා රට අපස්සට ගියතන් අපිට පෙන්වන්න පුළුවන් මෙහෙ මේ 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 දේවල් සිද්ධ වුණා කියලා. මම කියන්නේ ඕක නෙමෙයි. අපි සියලු දෙනාට වකීමක් තියෙනවා. දැන් මොනවද දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළියට ඇවිල්ලා කිව්වේ මේ 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 පාසුකව හරියුරෙච්ච ගාම. එතුමගේ එතුමා ජනාධිපති වෙන්නට එනවා කියලා. හිතන්නකො මේ මේ රටේ නායකයෝද කියලා. නිකන් මේ 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 ඒ කියන්නේ කවුරු හරි කාගේ හරි බෙල්ල මෙරිකලා එමිනෙහා වතුර යොබලා නැකිටගෙන කියනවා හරි මම දිනුම් කියලා කියන වගේ වැඩක් නේ. හැබැයි වෙලා අර ජනතාව අතර මතයක් ඇති වෙලා තිබ්බනේ ඉන්න නායකත්වයේ හොඳ නැති හින්දා තමයි මේ වගේ ප්‍රහාරයක් උනේ. ආරක්ෂාවට බලපෑම් මෙල්ලුණා, මේ බුද්ධි තොරතුරු ලැබිලා තියෙන හින්දා ලැබිලා තිබ්බ මේ ලැබිලා තිබෙද්දිත් ප්‍රහාරය වළක්ව ගන්න බැරිුණයි කියලා. නිසි නායකත්වයක් දෙන්න කවුරුත් ඒ වෙලාවේ හිටියේ නැහැ කියලානේ ජනතාව හිතුවේ. නෑ, ඒතර නායකත්වයට වඩා ආරක්ෂාව කියන එක වෙන විදිහට බලන්න ඕන කාරණාවක්. නායකත්වයේ අඩුපාඩු තියෙනවා ගොඩක්. ඒක ගැන ඉතින් හැම දිනෙකම දන්නවනේ මේ කාලයක් තිස්සේ ආපිද. හැබැයි ආරක්ෂකාංශ නායකත්වයේ කියනකන් ඉන්න ඕනේ නැහැ නේ වැඩ කරන්නේ. එහෙම වැඩ කඩුවත්තක් රටේ තිබුණ නැහැ නේ. දැන් යුද්ධ කරද්දී නායකයෝ නෙමෙයි යුද්ධ කරේ, ආරක්ෂක යුද්ධ කරේ. හැබැයි ආරක්ෂක ලේකම්තුමා කියනවා මේ එතුමාට බලතල තිබෙන්නේ නැහැ කලින් ආරක්ෂක ලේකම්වරයා වගේ වැඩ කරන්න කියලා. ඒ බලතල තිබුණ නැත්නම් ඒ මනුස්සයා එවලේ අයින් වෙන්න ඕන. ඒක අයින් වෙන්නේ නැතුව ඔක්කොම ඉවරනට පස්සේ යා කියලා වැඩක් නැහැ නේ. එහෙනම් එයා වෙන පහ එලිට බහලා කියනෝ නම් මගේ රාජකාරී. ඒ නිසා මම කියන්නේ මෙහෙමයි, ඊ ආරක්ෂක අංශයේ තියෙන රාජකාරී කරන අයට ඒ රාජකාරිය දෙන්න ඕන ඒගොල්ලන්ගේ ජීවිතය හා සමාන විදිහට රාජකාරී කරන්න කියලා. හොඳයි, අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලා ඉමු. හරි, අපි කතා කරමු අන්තිමට. ඔය ඒ නිසා මම හිතන්නේ මේ මේ ආරක්ෂක අංශ කියන්නේ වෙනම කාරණයක් රටේ. ඊ ඒගොල්ලන්ට මේ අර දේශපාලනයෙන් හරස් වුණා මෙයා වුණා කියලා නෙමෙයි. ඒගොල්ලෝ දැනගන්න ඕන තමුන්ගේ රාජකාරිය හරියට කරන්න. දැන් බුද්ධි අංශත් සියල්ලම පිටිපස්සෙන් ඉඳලා තියෙනවා මේගොල්ල කාලයක් තිස්සේ. ඒතර ශාහරාන්ගේ වෙනස ගැන මම දැක්ක අර ඊයේ පෙරේදාතු කොහෙද කාර්ය සභාවට ආපු කෙනෙක් ප්‍රකාශ කරනවා ශාහරාන්ගේ ගමන ගැන. ඒතකොට මේගොල්ලෝ හොඳට දැනගෙන හිටියා නම් බුද්ධි අංශ ඊට වඩා හොඳට දැනගෙන ඉන්න ඕනනේ මේ සම්බන්ධව. ඒතකොට ශාහරාන්ගේ වෙනස ගැන දැන් අපිට වුණත් සාමාන්‍ය මිනිස්සෙක් හැසිරෙන විදිය බලපුවම ඒ මිනිස්සයා මොනවටද යන්නේ කියන එක තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ශාහරාන් වගේ මිනිස්සෙක් ඒ හැසිරෙච්ච විදිය ගැන තේරුම් අරගෙන වැඩ කටයුතු නොකළා කියන්නේ ඒ සෑමංශක ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ දුර්වලතාවය මේ දුර්වලතාවයේ එකපාර මේ නායකයෙක් ඇවිල්ලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක බුරු කතන්දරයක්. ඒ දුර්වලතාවය කොතනද ආවේ කියලා දැන් ගොඩනගන වැඩසටහන හදන්න ඕන. ඒ ගොඩනගන වැඩසටහන එහෙමනම් ඉතින් දැන් මේ ප්‍රශ්නේ වෙච්ච ගමන් රණ වික්‍රමසිංහ අරු අග්‍රාමාත්‍යතුමා දැන් එතුමාට දේශපාලන වශයෙන් එකේ කතන්දර හදන එක වෙනම කතාවක්. හැබැයි මේ අවස්ථාවේදී එතුමා මේක ආරක්ෂා කරගන්න වැඩසටහන ක්‍රියාත්මක කරානේ එතුමා. මේ සිද්ධිය වෙච්ච ගමන් එතුමා ක්‍රියාත්මක වෙලා පුංචි කාලයක් තුල එයා වලල ඉවර කරානේ. එදාම පොලිසිය කීප දෙනෙක් ජීවිතේ පූජා කරා. පූජා කරේ ඇයි? ඒ හදිසි වැටලීම් ටිකට. ඒ ටික කරන්නේ එවලේ නායකත්වය දුන්නානේ. හැබැයි ඒ නායකත්වයටත් බලපෑම් තිබුණා. ඉහළින් තිබිච්ච නියෝගානුව දැන් ආරක්ෂක ලේකම් සහ පොලිස්තුමා කියන විදිහට හිටපු. එතකොට දැන් මේ අය තමුන්ගේ රාජකාරිය එතන හරියට කරන්නේ කියන එක පැහැදිලිව ඕන කෙනෙකුට ඔප්පු වෙනවා. ඉතින් මම කියන්නේ ශ්‍රී ලාංකිකයා කියන කෙනාට ඉස්සර ඉඳලා අපි හැමදාම යුද්ධ කරලා තියෙනවා. කාලයක් තිස්සේ රජ කාලේ ඉඳලා අපි යුද්ධ කර ආවිල්ලා මේ රට කිසි කෙනෙකුට ගන්න හම්බෙලා නැහෙනේ. මෙරට කිසි කෙනෙකුට ගන්න හම්බෙන්නෙත් නැහැනේ ඉස්සරහට. බුරු කතානේ මවන්නේ. අර මිසු අල්ල ගන්නවා මේ මිසු අල්ල ගන්නවා කියලා. එහෙම අල්ල ගන්න බැහැනේ. එහෙම අල්ල එහෙනම් ඉතින් ඉදා කාලේ අල්ලන්නේ මේක. අල්ලන්න බැහැ මේක. හැබැයි මේකේ කළ යුතු හැම කෙනෙක්ම කෙනෙකුටම වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියට ඉෂ්ට කරන්න අපි
අපි මේ ආණ්ඩුවේ පාලනය ගැන බලන්නකො. ආණ්ඩුවේ පාලනය ගැන ඔය ආණ්ඩු පාලනය කරලා තියෙන කාලයක් තිස්සේ වැරදි ක්‍රමවේදයකට. තාමත් ඒ ක්‍රමවේද තමයි ඉස්සරහට යන්නේ. ඒ වගේම තමයි වැරදි ක්‍රමවේදයකට කියලා අදහස් කළේ. මම අදහස් කරේ හැම ආණ්ඩුවක්ම රටේ පාලනය බාර දුන්නේ ජේෂ්ඨයට මිසක් හැකියාව තියෙන මිනිහට නෙවෙයි. මං අදත් කියනවා ඒක තමයි මේ රටට එන ගහපු ප්‍රධානම කාරණය. මේ රට අද හොඳ තැනක හැකියාව තියෙන මිනිහා ඊ තැන්වල වාඩි කරලා ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගත්තා නම්. මොකද දේශපාලඥයෝ මෝඩයි නූගත් බුද්ධිමත් නැහැ කියලා කියන කතන්දර සම්පූර්ණ බොරු. ඒ ඒ ඒ ඒ මේ එක කණ්ඩායමක් දැන් එළියට බැහැගෙන ඒගොල්ලෝ හිතනවා මේ පොතපත් ඉගෙන ගත්තට උපාධියක් ගත්තට ඒකෙන් රටක් පාලනය කරන්න පුළුවන්. දැන් අර චෝදනා තියෙනවා මේ 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 දැන් අපි දැක්ක පත්‍රෙත් තියෙන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර පිරිස්වලට අපොස සාපෙලවත් නැහැ කියලා. හැබැයි ඉතින් ඔය අතරේ ආචාර්ය මහාචාර්යවරුත් ඉන්න. හැබැයි ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩිය හොඳට දේශපාලනය කරන චරිතත් ඉන්න. දැන් රට රටක් කියන්නේ ඒක තමයි මම කියන්නේ. දැන් ඔය කතා කරන මිනිස්සුයෝ දැන් මට නම් ඕ ලෙවල් ලෙවල් දෙකම තියෙනවා. නැත්තම් දැන් මම කතා කරද්දි හිතයි මේ මේ ඒ දෙකම නැති විදිහට කතා කරනවා කියලා. ඒ නිසා මම කියන්නේ ඒ කතාව නෙවෙයි. දැන් අපේ රට දියුණු කරන්න කොච්චර ලේසිද කියන්නේ අපේ රට එකක් දූපතක්. අපේ රටේ පරිසරය පැත්තෙන් ගත්තාම, පිහිටීම පැත්තෙන් ගත්තාම, ඊළඟට ස්වභාවික සෞන්දර්ය පැත්තෙන් ගත්තාම මේ සියලු සම්පත් ටික අරගෙන බලන්න. අපේ තියෙන ඇලදොලවල් ටික, ගංගාවල් ටික, කලපු ටික, වැව් ටික මේ ටික අරගෙන බලන්න. අපේ කඳු ටික අරගෙන බලන්න. ඊළඟට අපේ ගුවිතැන සානිකුත් කාරණා ටික අරගෙන බලන්න. එයා සමානව අපේ විශේෂයෙන්ම අපේ ත්‍රිකුණාමලයේ ඒ මඩකලපුවේ ගත්තාම ඒ විපදසේ පිහිටීම, ඒ වරායවල් ටික අරගෙන බලන්න. ඒ සියල්ල එකට එකතු කරලා ගත්තාම මේ රට දියුණු කරන්න හිතන්න තියෙන ප්‍රධාන විෂයන් කීපයක් තියෙනවා. ඒ විෂයන් අනුව මේක හරියට දියුණු කරන්න අවස්ථාව ගත්තා නම් අනිවාර්යෙන් ඒක දියුණු වෙනවා. දැන් දිවරංශය බලන්න. දිවරංශය කොහෙද අපි ඉන්නේ කියලා බලන්න. දිවරංශය අපි පොඩ්ඩක්වත් දියුණු නැහැ. අපි දියුණු කරන්න මොනවද අරන් තියෙන මාර්ග? දියුණු කරන්න මාර්ග අරගෙන නැහැ. හැම අමතිවරයෙක්ම ඇවිල්ලා වාඩි වෙලා මොනවද කරලා තියෙන්නේ? අර නිලධාරි කියන දේවල් ටික ඒක ෆලෝ කරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමන්ලගේ හතේනේ රටේ පාලන බලයේ තියෙන ආණ්ඩුපක්ෂයේ ඔබතුමන්ලනේ. දැන් මොනවා හරි කරන්න පුළුවන් මේකට අවුරුදු දැන් 4කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන මේ අවුරුදු 4 තුල සංවර්ධන වැඩසටහන් සිද්ධ කරගෙන ගියාද කොහොමද? මම කියන කතාව ඔබතුමාට තේරුණේ නැහැ. මම කියන්නේ මේ අපි අවුරුදු 3කින් 4කින් කරන කතාව නෙවෙයි. රටක් හැටියට අපිටම රටේ තියෙන එක එක චක්‍රලේක පනත්තික නීති ටික අරගෙන බලන්න. මුදල් රෙගුලාසි සහ අනිකුත් රෙගුලාසි ටික අරගෙන බලන්න. මේවා කොයි ආකාරයෙන් දැන් උදාහරණයකට ගත්තාම මම කියනවා නම් මම පුත්තලන් ආසනයේ සංවිධායක කර හැටියට ගිහිල්ලා බලපුවම බහුතරයකට තමුන් ඉන්න ඉඩමේ ඔප්පුව නැහැ. ආණ්ඩු ඉඩමක ජීවත් වෙන්නේ. හැබැයි දැන් මං අවුරුද්දක් ඒ අයව එකට එකතු කරලා සාකච්ඡා කරලා නිලධාරි මහත්තුරුන්ට වැඩේ බාර දීලා. තාම අඩු ගානේ සමහර ඉඩම් මැනලා නැහැ. ඇයි ඇයි මේකට හේතුව මොකද්ද කියන්නේ? ඒක තමයි මම මේ කියන්නේ. ඒක තමයි මේ රටට වෙලා තියෙන ප්‍රශ්නේ. මම මේ එක උදාහරණයක් කියලා කිව්වේ. දැන් ධීවර කර්මාන්තය අරගෙන බලන්න. ධීවර කර්මාන්තය ගත්තාම කරදිය සහ මිරිදිය දෙකක් තියෙනවා. දැන් අපි ගියාම තායිලන්ඩ් වලට ගියාම සිංගප්පූරුවට ගියාම බුරුමේසා ඒ ආසියාතික ඒ රටවල් ටික අරගෙන බලපුවම ඒගොල්ලෝ වතුරෙන් මොන තරම් ප්‍රයෝජන ගන්නවද කියලා හිතන්නකො. දැන් අපි හිතන්නේ මූදට ගිහිල්ලා මාළුවෙක් කල්ලන් ගෙනල්ලා විකුණලා ගත්තාම ඒ ඔක්කොම හරි කියලා. ඒකේ මහ බෝට්ටුව ගැන පොඩි බෝට්ටුව ගැන අපි කතා කරනවා. හැබැයි අපි කලපෙන් ප්‍රයෝජන අරන් තියනවද? නැහැ. අපි ගංගෙන් ප්‍රයෝජන අරන් තියනවද? වැවෙන් ප්‍රයෝජන අරන් තියනවද? කොච්චර පරීක්ෂණ ආයතන රටේ තියෙනවද? ආ ආයතන කොච්චර තියෙනවද? පඩි කොච්චර ගෙවනවද? මොකද්ද කරලා තියෙන කියලා බලන්නේ මේ මෙච්චර කාලෙකට ලෝකේ වෙළඳපොළ ගැන සමීක්ෂණයක් කරලා වැඩපිළිවෙලක් හදලා තියෙනවද කියලා හරියට බලන්න. එතකොට අපි මේ ලෝකේ ඉල්ලුමට සරලන විදිහට අපි සූදානම් වෙලාද කියන බලන්නකො. දැන් මොන හරි දෙයක් පටන් ගන්න ගියාම එක්කෝ කවුරු හරි ආගමික නායකයෙක් එක්ක හරි කායකල හරි පාරට බැහැලා කෑ ගහයි හූ කියයි මේ පාර වහයි ඒව කරයි. එච්චරයි කරන්න දන්නේ. වෙන කිසි දෙයක් කරන්න දන්නේ නැහැ. ඒ එක එක්කවත් පාරට එන මිනිස්සු දන්නේ නැහැ මේ මොකද්ද මේ කරන්න කියලා අඩුම ගන්න. යම් කර්මාන්තයක් කරන්න බෑ, යම් කිසි සේවාවක් කරන්න බෑ, යම් කිසි වැඩසටහනක් හදන්න බෑ, ගොඩනැගිල්ලක් හදන්න බෑ. කොතන හරි දෙනවද කියලා බලන්න. ඒ වාතාවරණය හැදුවේයි අපි. ඒ වාතාවරණය තමයි මේ රට ආපස්සට යන්න ප්‍රධානම කාරණා ටික. ඒ කාරණා ටික එහෙම තියෙනකොට අපි හරියට පෙළගස්සලා නැහැ අනිත් වැඩ ටික. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දැන් වනාතු විල ප්‍රදේශේ
මම අවුරුදු ගානක ඉඳලා උත්සාහ කරනවා වනාතුල්ල ප්‍රදේශයේ අපි අපිට ගේන්න තියෙන ව්‍යාපාරික ගෙනල්ලා දැන් අලි අලි පයින්නවනේ මොකට අලි පයින්න තැන් වලට මොනවද කරන්න තියෙන්නේ අලි පයින්න තැන් වලට ආණ්ඩුවේ ඉඩම් ටික දීලා අලින්ට ඛණ්ඩයක වගා කරන්න ඕන වගා කරලා ඒ වගා කරන ඉඩම අලි ටික ඇවිල්ලා කනකොට ඒ අලි ටික අපිට සංචාරකයන් පෙන්නපුවම අපි විශාල ආදායමක් මොකද්ද මේකෙන් වෙන්නේ සංචාරක ව්‍යාපාරයේ 100%ක් උඩට යනවා අපිට විශාල විදේශ විනිමයක් ලැබෙනවා ඊළඟට දේශීය වශයෙන් අපිට මුදල් ලැබෙනවා අපේ ගමේ ව්‍යාපාරිකයා ඉඳලා ඒ තට්ටු තට්ටුට අරන් ගත්තාම විදේශ රට ජාත්‍යන්තර සම්බන්ධ ව්‍යාපාරිකයා හා දිනු වෙනවා එක දෙවෙනි කාරණේ අපේ පරිසරය අපි කැලෑව වවන්න ඕන නම් අන්න වවන අවස්ථාව වවන්න පුළුවන් මේ ප්‍රදේශයේ වවන තැනක් එතකොට අපේ ජල පෝෂිත විදිහට අපිට මේ වැඩේ කරන්න පුළුවන් ඊළඟට වන සංරක්ෂණය ගැන ගත්තාම ඒක අපිට දිනු කරන්න පුළුවන් ඒ වැඩ පිළිල ක්‍රියාත්මක කරන්න පුළුවන් එතකොට කැලිත් වෙනවා ඊළඟ සතා අරගෙන බලන්න සතා ගමට ගිහිල්ලා එක ගයක්වත් කඩන්නේ නැහැ. ඒ ගෙදර ගිහිල්ලා වී ටික හොයන්නේ නැහැ. ඒ ගෙදර ගිහිල්ලා අනිත් වගාව මේව ටික හොයන්නේ නැහැ කන්න. ගිහිල්ලා ගේ කඩන්නේ ඒකටයි. එතකොට එයාට කන්න තැනක් එතන තියෙනවා. එතකොට එයා ඇවිල්ලා කනවා. එතකොට සතා ආරක්ෂා වෙනවා. සතා බෝ වෙනවා. රට සතා සම්පතක් වෙනවා. ඊළඟ කාරණේ. ඊ ග්‍රාමීය වශයෙන් මේ ගමේ අර පැත්ත සතාගෙන් අවහිරයක් වෙන්නේ නැතුව ගියාම තමුන්ගේ බෝගට ටික ඉතුරු වෙනවා. තමුන්ගේ වගාවල් ටිකෙන් අපේ සම්පත් ටික ගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්ත ගත්තාම ඒ ගමේ අර වගේ තැනක් තියෙනකොට ඒකට එකතු වෙන අනිකුත් ව්‍යාපාර ටික පුංචි පුංචි ව්‍යාපාර ටික එකතු වුණාම මහා මේක මහා වැඩසටහනක්. හැබැයි දැන් බාන්නකො පරිසර වෙන්න පුළුවන්. වන සංරක්ෂණ වෙන්න පුළුවන්. වන ජීවි මොකද්ද කරන්නේ? ගිහිල්ලා දැන් වනාතවිල්ලුවේ අර මිනිස්සු යුද්ධෙට දාලා පැනලා ගියා ඉඩම් ටික. මොනවද මේගොල්ලෝ කරේ ගිහිල්ලා? වනජීවික ගිහිල්ලා ගල් දාලා ඉඩම් ටික අල්ලගත්තා. අර මිනිස්සු ආපහු එනකොට ඉඩම් ටික නැහැ. වන්න සංරක්ෂණය ගිහිල්ලා ගල් ටික දැම්මා. ඒ වගේ මොට්ට මෝල ගොන් හරක් වැඩ කරන්නේ. ඒකට මේ වැරද්ද කාගේද? රජයේ නිලධාරීන් ගෙද නැත්නම් දේශපාලකතුමන්ලාගේද? මේ ඔක්කොගෙම වැරද්ද තියෙන්නේ. ඒකයි මං කියන්නේ මේ වට තියෙනවා මාස්ටර් ප්ලෑන්. මේ වට හරි විදියට හදලා ඒකට දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ පාර්ලිමේන්තුවේ දක්ෂ මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුගේ වැඩක් ගන්නෙ නැහැ. මෙච්චර කාලයක් ඒ හැමදාම රජයක් ආවම අලුතෙන් මේ ගැන කතා කරනවා. හැබැයි මේ දේ සිද්ධ වෙන්නේ නැහැ නේ ඇත්තටම. මොකද්ද හේතුව? ඒකයි මම කියන්නේ මේ දේ සිද්ධ වෙන්න අලුතෙන් මිනිස්සු හොයන්න ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඇස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ හැම එකටම දක්ෂ මිනිස්සු. ඒ දක්ෂ මිනිස්සුන්ව තෝරා ගන්න දක්ෂය ඉන්න ඕන ඉහළින්. ඉහළ මිනිස්සු මෙහෙම පල්ලැහැන්ලා බලපුවම මේ එක එක මිනිස්සු දිහා ඔලුගෙඩි දිහා බලපුවම මිනිසුන්ගේ හැසිරීම රටාව සහ ක්‍රියාත්මක වීම බලපුවම එයාට තේරු මං කියන්නේ මේකේ ඉහළ නායකයාට කවුරු හෝ නායකයෙකුට හැකියාව තියෙනවනම් දැක්කහම තීන්දු ගන්න මේ මිනිහට මේක දීලා කරන්න ඕන කියලා. ඊළඟට ඒක දීලා කරන එක නෙමෙයි වැඩේ. නිකන් කටින් කියන එක නෙමෙයි වැඩේ. නිලධාරියා ගෙනල්ලා නිකන් කතා කරලා යවන එක නෙමෙයි වැඩේ. නිලධාරියාක කතා ඕන තරම් රැස්වීම පවත්වලා ගෙදර ගියාට පස්සේ හරිද තව 6 මාසයක් ගිහිල්ලා අහලා බලන්න බෑ වැඩේ කෙරෙලාද කියලා? කෙරෙලා නැහැ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරවන්න ඕන. ගයිඩ් කරන්න සාධීක්ෂණය කරන්න. අධීක්ෂණය කරලා අද වැඩේ අද කරලා ඉවර කරන්න. ඔය හිතනවාද ඕනම අමාත්‍යංශ මම බය නැතුව කියනවාද? ඔය ඕන අමාත්‍යංශයක තමුන්ගේ විෂයපතේ තියෙන ඕන වැඩක් බය නැතුව එක දවසෙන් කර හැකියි. මේ තනි බොරුව කරන්නේ මේක. මේ මේ මේක හරියට කරොත් මේ රට කරනවා කියන එක මහා පුංචි වැඩක්. පුංචි වැඩක්. මේ 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 රට කාලකන්ණි කරේ අපි සියලු දෙනා මේකට එකතු වෙලා කියලා මම විශ්වාස කරනවා. හොඳයි අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින්. හත්වෙනි පැය අවසන් විරාමය අපි ලබා ගත්තේ අද දවසේ. හත්වෙනි පැයට එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පොහන් මහත්මයා. අපි කතා කරමින් සිටි රටේ දේශපාලනය ගැන. ඔය අතරේ මේ දැන් සංවර්ධනය ගැනත් කතා නොකරම බෑ. සාමාන්‍යයෙන් ඔය චීන ජපානය වගේ රටවල් දියුණු වෙච්ච හැටි දැක්කහම මේ ඔවුන්ගේ රටේ ඉන්න පිරිස් ඇමරිකාවේ සේවයට ගිහිලා ඇමරිකාවේ තාක්ෂණය ජපානයට චීනයට අරගෙන ඇවිල්ලා ජපානයේ චීනය දියුණු කරනවා. හැබැයි අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අපේ රටේ පිරිස වෙන කොහේ රටකට විදේශ රැකියාවට ගිහම ඒ රටේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටේම පදිංචි වෙන්න උත්සාහ කරනවා. දැන් මෑතකදී ජපානයෙන් අපිට රැකියා ලබා දෙන ගිවිසුමකට අත්සන් තැබුවා. මේකත් එහෙම වෙයිද? නෑ මං හිතන්නේ මේ හරින් ෆැනන්ද අමතුමා කියන්නේ ශිෂ්‍යන්ම රට ගැන හිතන හොඳ නායකයෙක්. ඒ වගේම ඒ අමාත්‍යතුමා ලොකු උත්සාහයක් දෙනවා. මොකද අපිට තව ගොඩාක් දේවල් ගන්න පුළුවන්.
තුමා හැම රටකම උත්සාහ කරන මොකද හේතුව දැන් අපි ගෘහ සේවිකාව ගැන විතරයි ගොඩක් වෙලාවට මේ රටේ හිතලා තිබුණේ. ඒ නිසා එතුමාගේ සංකල්පයක් මත එතුමා ගෘහ සේවිකාන්ට එහා ගිහිල්ලා දැඩි වශයෙන් හිතනවා පිරිමේ හැකියාව ඇති සහ පළපුරුද්දත් එක්ක යම් කිසි විෂය පතයක් මත කෙනෙක් යවලා රටට ආදායම් ලබා ගන්න සහ ඒ අයගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න වැඩසටහන හදන්න. මම එතනදී මේ අය ගිහිල්ලා පිටරට ඉන්න සලස්සන්නේ නැහැ. මොකද පිටරට ඉන්නවට වඩා එතුමාගේ මේ පසුබිම් වැඩසටහනකුත් තියෙනවා. කොයි ආකාරයෙන්ද ඊට පස්සේ මේ පවුලත් එක්ක වැඩ කටයුතු කරන්න කියලා. ඒ නිසා මම එතන මේ දර්ශනයත් එක්ක තමයි මේ යන්නේ. දැන් ওই ජපානයේ ওই වැඩ කටයුත්ත කාලයක් තිස්සේ තිබිච්ච එකක්. හැබැයි එතුමා තමයි මේක හරියට කරලියට අරගෙන මේ වැඩසටහන කරේ. මොකද ජපානයේ සහ අපි දෙගොල්ලෝ අතර තියෙන දැඩි විශ්වාසයක් කාලයක් තිස්සේ. ඒ දැඩි විශ්වාසයත් එක්ක තමයි මේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිරැල් කාලේ ජනාධිපතිතුමා තමයි මේ විශ්වාසය ගොඩ නැගුවේ. අර වෛරෙන් වෛරය සංසිඳන්නේ නැහැ කියන මතයත් එක්ක යුද්ධෙත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට ඒකත් එක්ක තිබිච්ච දැඩි විශ්වාසය ඒකයි ආගන්තුක සත්කාරය කියන එක දැඩිව තියෙනවා ජපානයේ සහ අපි අතර. ඒ නිසා ඒ දෙකත් පාවිච්චි කරලා තමයි එතුමා මේ වැඩ කටයුතු අත ගහේ. මම හිතන්නේ මේක තාමත්ම සාර්ථක වැඩපිළිවෙලක්. අපේ ඔබ දන්නවා අපේ තරුණ ලොකු හැකියාව තියෙන කණ්ඩායමක් ඉබාගාති සැරිසරමින් ඉන්නවා රටේ. සමහරලාට ඒ ලෙවල් කරලා නැත්නම් ඔය ලෙවල් කරලා එලියට ආපු කණ්ඩායම් ඉන්නවා. අර ගොඩක් පිරිස්මේ ත්‍රී රෝද රථයට තමයි ඒ ඒ ඒකට තමයි හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතන මම දකින්නේ විශාල වශයෙන් මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මමත් ඒකේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට මම හිතනවා මටත් ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. මමත් ලොකු උත්සාහයක් කරනවා ජපානයේ සම්බන්ධව හැම දිස්ත්‍රික් එකම පුහුණු වැඩසටහන් ටික ඉස්සෙල්ලාම පටන් ගන්න. මොන වගේ අංශ වලින්ද මේ රැකියාව? මේ මේකේ අංශ ගොඩක් එනවා. ටෙක්නිකල් පැත්ත ගොඩක් එනවා. මේ යසංකල්පයකත් එක්ක ටෙක්නිකල් පැත්තට ලොකු චාන්ස් එකක් එනවා. ඒ වගේම විශේෂයෙන්ම කෑ ගිවස් ඒ කියන්නේ දැන් ඔය වැඩිහිටියා බලා ගන්න ඒ වගේ වැඩසටහනුත් මේකේ තියෙනවා. ඒකත් එක්ක අනිත් අංශ ගොඩාක් මේකට එකතු වෙනවා. මම හිතන්නේ අංශ 13ක් විතර එකතු වෙනවා. ඒතර ඒ අංශ එකතු වුණාම මම හිතන්නේ හැම අංශයක්ම නියෝජනය කරන අපේ කණ්ඩායම් ඉන්නවා. ඊළඟට ටෙක්නිකල් පැත්ත ගත්තාම තාක්ෂණ පැත්ත ගත්තාම ගොඩාක් පුහුණු පාතාමල් කරපු ළමයි ඉන්නවා. ඒ ළමයින්ට විශාල අවස්ථාවක් වෙයි මේක. ඒ නිසා මම හිතනවා රටේ එකක් විදේශීය විනිමය රටට ගන්න වැඩපිළිවෙල සහ පිටරට ගියා කියලා තමුන්ගේ පෞල ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට මේක තරම සාර්ථක වැඩපිළිවෙලක් මම තවත් දකින්නේ. මම හිතනවා ඒක තව තවත් දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ලොකු දෙයක්. ඒ වුණාට අපි දන්නවා දැන් ඊශ්‍රායෙල් වලට එහෙම වැඩපිළිවෙලට දැන් විදේශ නියුක්ති කාර්යාංශය විදේශ කාර්යතුමා අමාත්‍යාංශයට දාපුවම මේ අනුමැති එක එක අවස්ථාවලට ඒවට ගන්න කාල සීමාව ගැන නම් බොහොම කනගාටුයි. මම දන්නේ ඇයි ඒව කරන්න කියලා. ඒ කාල සීමාව නිසා අපේ රටේ අවස්ථා ගොඩක් ආපසට යනවා. සම මං හිතනවා මේ සියලු එක නෙට්වර්ක් එකක් තියෙනවා මේකට. කාල සීමාව කියලා ඔබතුමන් අදහස් කළේ කියන්නේ අපි තුමු අනුමැතියකට යවපුවම විදේශ රටක වැඩසටහන ක්‍රියාත්මක කරද්දී විදේශ අමාත්‍යාංශය සහ ඒ හේතනාපති කාර්යාලය ඉහි විදේශ අමාත්‍යාංශය මේ අතර ලොකු ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාව එක එක ලීකේවිලි තියෙනවා. ඒ අනුමත කරගන්න ලීකේවිලි. හැබැයි ඒව කලට වෙලාවට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. කලට වෙලාවට මේ අර දැන් මේ චෙක් කරපුවම ඒ වාර්තාව දෙන්න පුළුවන් පුංචි වෙලාවකදී. හැබැයි ඒක දෙන්නේ නැහනේ. ඒක දෙන්න ගන්නවා දවස ඒ ගන්නේ ඒ වටිනාකම හදන්න. ඔච්චරද කියලා. හැබැයි මම දන්නේ අපේ අය මේ යම් කිසි වාර්තාවක් දෙන්න හරි අනුමැතියක් දෙන්න හරි ගන්න කාල සීමාවට මොන වටිනාකමක් හින්දා දෙන ගමන්නේ මේ අර මේ පුහු ආඩම්බරකමකට තමයි ඒක නොදෙන්නේ. ඒ කියන්නේ තමුන් මේ කොලේ ගිහිල්ලා මේ සුර තියපුවාම ඒක ඔහොම පැත්තකින් තියාගෙන අනිත් වැඩේ කරනවා. සමහරවිට අකාර්යක්ෂමතාවයත් හේතු වෙනවා. අකාර්යක්ෂමතාව ගොඩාක් හේතු වෙන්නේ සහ අර පුහු අහංකාරකමක් තියෙනවා අපේ. ඒකත් එක්ක තමයි ගොඩක් ඩාපස්සට ගිහිල්ලා තියෙන්නේ. රට ඊළඟ සංවර්ධන කටයුතු ගත්තාම රජයක් හැටියට ලොකු සංවර්ධන කටයුත්තක් රටේ කරනවා. ගම්බෙරලේ වැඩසටහන නොකරනවා නෙමෙයි. හැබැයි ඒක අර ගතානුගතිකව තියෙන වැඩසටහන. මම කිව්වේ අර වෙනස් කරන්න කියලා කිව්වේ වෙනත් කාරණාවක්. මේක ගතානුගතිකව යන එකක්. එතකොට ගම්පෙරලි වැඩසටහනේ ලොකු වැඩ කොටසක් වෙනවා. ඊළඟ රම්මාවත් කියලා වෙන වැඩසටහනක් සිද්ධ වෙනවා. ඊළඟට සමෘද්ධිය වෙනම සිද්ධ වෙනවා. ඊළඟ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනම යනවා. සෞඛ්‍ය පැත්ත ගත්තාම රෝහල් ටික සහ අනිකුත් සෞඛ්‍ය ඒ ආධාර ටික ඒ සියල්ල ලැබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන තියෙනවා. ඒත් එක්කම වැඩිච්ච මම හිතන්නේ මේ රටේ හැම අංශයක්ම ආවරණය වෙන විදිහට වැඩ කටයුතු තියෙනවා. ඊළඟට ආගමික පැත්ත ගත්තාම ඊළඟට අනිකුත් සමාජීය කටයුතු ගත්තාම මේ සියලු කටයුතු සිද්ධ වෙනවා. හැබැයි මට
මම ඔය ගම්පෙරළි හදන්න රන් මාවතට සටන හදන්න වැඩිපුරම දායකත්වය සැපවපු කෙනෙක්. හැබැයි මට ඒ දෙකෙන් පළ ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. මගේ ජනතාවට ඒක දෙන්න මට පොඩි කුඩම්මගේ සැලකිල්ලක් තියෙනවා. හැබැයි ඒ කුඩම්මගේ සැලකිල්ල තිබුණාට මම ඒක ආණ්ඩුවේ ඒ මොකද ඕන රජයක මෙයා ගිය රජේත් මේ රජේත් එක පැලැන්තියක් වැජඹෙනවා. පැලන්තියක් ඉන්නවා. ඒක කාටත් මං ඒක තමයි මං කියන්නේ නතර වෙන්න ඕන රටේක. ඒක නම් සමහර ඇමතිවරු මම හිතන්නේ ඔක්කොම නෙමෙයි. ඒ දේ වෙනුවෙන් හඬන ගන්න බෑ ඔබතුමාලට. ඒ දේ හඬ නගනවා කියන්නේ මම ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට විරුද්ධව හඬ නගවා වගේ වෙනවා. ඉතින් මගේ ප්‍රතිපත්තියක් එහෙම නැහැ. මම ජනතාවගෙන් සමහර ජනතාවට මම මේක හරියට තේරුම් කරලා දීලා ජනතාවත් එක්ක තමයි මං ජීවත් වෙන්නේ. මම මැති ඇමතිවරු එක්කට වඩා ජනතාව එක්ක ජීවත් වෙන තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා මම මේ වෙලේ විශේෂ ස්තුතියක් කරන්න ඕන ගරු මුදල් අමාත්‍යතුමාට. ගරු මුදල් අමාත්‍යතුමා හරි පියවේ සිහියෙන් වැඩ කරනවා. එතුමා මුදල් අමාත්‍යතුමා හැටියට රටේ මේ 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 සියලු දේවල් වලට මුදල් ප්‍රතිපාදන දෙන්නේ එතුමා. හැබැයි මුදල් ප්‍රතිපාදන දුන්නට ඒක ගලා යන ක්‍රමවේදේ හදලා තියෙන ක්‍රමවේදේ එක එක ඉන්නවා. එක එක සමහර අමාත්‍යවරු ඒගොල්ලන්ගේ තමයි මේක බූදලේ ඒගොල්ලෝම තමයි කළ යුත්තේ. අනිත් කෙනා කළ යුතු නැහැ. ගොඩක් වෙලාවට මනාප නිසා හදාගත්ත දේවල්. ඒ නිසා ආණ්ඩුවක බොහෝ වෙලාවට සිදුවේ යුත්තේ මම දකින්නේ වැඩ කරන්න පුළුවන් දේශපාලක්ෂයට රාජකාරියක් තියලා වැඩ ගන්න ගමන්ම පුහු මාන්නයට සහ තමුන්ගේ කියලා කරගන්න නැතුව හැමදේම සම්මස්තයක් කරේට හැම කෙනාටම එක හා සමානව බෙදෙන එක හා සමාන වැඩ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන රජයක තමයි මම හිතන්නේ රටේ ජනතාවට සමස්තයක් හැටියට එක් කොටසකට නැතුව තව කොටසකට නැතුව සමස්තයක් හැටියට හැමකට ජන කොටසටම වැඩ කරන්න පුළුවන් වාතාවරණ සකස් වෙන්නේ. මම හිතනවා ඒව තමයි අපි හදාගත්තු දේවල්. ඒව හදාගත්තොත් මේ රට ලස්සන රටක් යහපත් රටක් කරන්න අපිට වැඩි කාලයක් වෙන්නේ නැහැ. මම හිතනවා ඊ ආකල්ප සියල්ලම අපි වෙනස් කරලා හැමතෙ එක හා සමාන වැඩ පිළිවෙලක් අපේ රටේ සකස් විය යුතු කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් ඔය දේවල් එක්ක මේ විශ්වාස භංගයට මුහුණ දෙන්න පුළුවන් ද ජනතා විමුක්ති පෙරමුණ ජූලි මාසේ 6-7 දිනවලදී විශ්වාස භංගයේ විවාදයට ගන්න නිමිත රජය පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ හින්දා තමයි විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. මේ දේවලුත් එක්ක විශ්වාස භංගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ද රජයක් විදියට? නැහැ, විශ්වාස භංගයට මුහුණ දෙන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මේ දැන් ජනතා විමුක්ති පෙරමුණයි ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාත් ඔක්කොම දෙනා දන්නවා විශ්වාස භංගයේ මේ අපි දිනනවා කියන එක. ඒගොල්ලෝ පරදිනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඕක දේශපාලන වැඩසටහනක්නේ. ඔය දේශපාලනේ ජනතාවගෙන් පොඩි chance එකක් ගන්න පොඩි චූන් එකකට හදන වැඩසටහනක් ඕක පරද්දන්න බෑ ඕක ඇතුලේ. ඕක පරද්දන කවුරුත් නැහනේ. කවුරුත් කැමතිද ඡන්දෙකට යන්න හරි වෙන වැඩපිළිවෙලකට? ඒකට යන්නේ නැහැ. ඒ නිසා මේ විශ්වාස භංගයේ ආණ්ඩුව දිනනවා. ඉතින් මං කියන්නේ ඒක තමයි. දැන් මේ රටේ තියෙන්නේ කාලේ ගන්නේ කතා කරන්නේ. දැන් අපි දැන් කතා කරන වෙලාව කියන්නකො. අපි මේ කතා කරන වෙලාවේ කොච්චර දේවල් අපිට රට දෙන්න පුළුවන්. ඒ රට දෙන වෙලාවේ අපි කතා කරන්නේ ඕවනේ. දැන් මේ දේශපාලනේ එතෙන්ට නිකන් මේ එකද මට කියන්නේ එතෙන්ට බංකොලොත් වෙලා. ඉතින් ඒ දේශපාලන වැඩසටහනක් ඔය යන්නේ. දැන් අපි අතර තියෙන්න පුළුවන් ප්‍රශ්න ආණ්ඩුව අස්සේ. හැබැයි ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ නේ විශ්වාස භංගයකට. ඒ ප්‍රශ්නේ එන්නේ. ඒක ආණ්ඩුව අස්සේ බේරගන්න එක. මොකද ඒක ආණ්ඩුව අස්සේ බේරගන්න තියෙන්නේ. ඉතින් අපිට බෑනේ මේ ආණ්ඩුව ගතානුගතිකව ගිය ක්‍රමවේදය අපිට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. අපිට තියෙන්නේ හරි නැත්තම් අයින් වෙන්න. ඒ තමයි කරන්න තියෙන්නේ. ජනතාවට කියලා අයින් වෙන්න. ඉතින් මේවා හදන්න බෑ. මම කියන්නේ මේවා හදන්න නම් තනිව කරන්න බෑ. මේවා හදන්න සියලු දෙනාම එකතු වෙලා මේක හදන්න ඕන. මේක හැදුවොත් රට හැදෙනවා. දැන් අජිත් පෙරේරා ඇමතුමා කියන අලුත් නායකත්වයක් ඕනේ කියලා. ඔබතුමන්ලත් අලුත් නායකත්වයක් ඉල්ලනවද? නෑ, අපේ දැන් නායකත්ව තියෙනවනේ. අපේ නායකත්ව තියෙනවා. අපේ නායකයා රනිල් වික්‍රමසිංහ ගරුවග්‍රාමතුමා. අපේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස ඇමතුමා. ඊළඟට උපනායකයා අවිකරණනායක අමාත්‍යතුමා. එතකොට අපේ තව කණ්ඩායම් ගොඩක් මේක ඉන්නවා. ඉතින් මේක දැන් කලින් කාලට යනවනේ. ඒකනේ සාමාන්‍ය ස්වභාවය. එක්කෙනෙක් නායකය හැටියට ඉන්නවා. ඒ නායකයාගේ ඒකටනේ නියෝජ්‍ය නායක එහෙම දීලා තියෙන ඒකටනේ. ඉතින් ඒ තනතුරු ඒ තැන්වලට ඒ අවස්ථාවවලදී එයි. ඒක කාටත් මම හිතන්නේ රටේ නවත්තන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක හැබැයි අපි මේ වෙලේ මතක තබා ගත යුතු කාරණාවක් තමයි අපි දැඩිව ඉන්නවා. අපි පක්ෂයෙන් පිට යන්න සූදානම් නැහැ මේ වෙලාවේ. පක්ෂෙන් පිට යන්නේ නැහැ අපි. පක්ෂේ මොකද අපි 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 කරගත්ත මේ රටේ ජනතාවටත් කරපු අපි විහිං කරපු
හරක්ම මෝඩම වැඩේ තමයි අපි පොදු අපේක්ෂකයෙක් ගත් එකයි යහපාලනය කියන සංකල්පය ගත් එකයි. ඒ දෙකම මේ රට ගැලපෙන්නේ නැහැ. අපි දැන හෝ නොදැන මේක ගත්තා. මේ වැරද්ද අපි කරගත්තා. දැන් ආයේ මේ මඩගුඩේ වැටෙන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකත් අර අර ඔබතුමා සඳහන් කරපු දේශපාලන වාසි තකාගත් තීරණයක්ද 2015 දී. වෙන්නේ දේශපාලන නිසා ගත් එකක් තමයි ඒක. දේශපාලන නිසා ගත්තා දැන්. දැන් රාජපක්ෂ පවුලේ දේශපාලනය දැන් මම දන්නේ නැහැ මේ 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 දැන් මම වගේ කෙනෙක් නම් ඒ පොහට්ටුව ඇතුලේ ඉඳගෙන ওই කඩේ යෑම යන්නේ නැහැ. මම සාමාන්‍ය පෞල්වාදයට විරුද්ධ මිනිහෙක්. මොකද මම සාමාන්‍ය පෞලකෙන් දේශපාලනයට ඇවිල්ලා තනිව හදාගත්තකම නම් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මම ඒකට ආදරේ. මම ප්‍රාදේශීය සභාවේ ඉඳලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මම දන්නවා මේ පුංචි ගමේ මිනිහගේ බෝක්කු හදන්නේ කොහොමද කියන එක. ඒ ගමේ මිනිහට මොනවද කළ යුත්තේ කියන එක මම දන්නවා. ඉතින් නමුත් මේ පවුලකට කඩේ යනවා කියන්නේ මං කියන්නේ මන්දබුද්ධිකයෝ ඉන්න කණ්ඩායමක් ඇතන මොනතරම් කයිවාරු ගැහුවත් කෑ ගැහුවත් ඒක මන්දබුද්ධික වැඩක්. ඒකේ ඉන්න ඕන නායකයෝ කඩාගෙන ඉස්සරහට එන්න ඕන. දැන් අපි මුංචි කාලයකදී පාර්ලිමේන්තුව තුල අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා. අපි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් අපි දැන් කාටත් බය වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ඍජුව ඉඳගෙන රටේ ජනතාව වෙනුවෙන් හරියට වැඩ කටයුතු කරන එක. හොඳයි එහෙම හරියට වැඩ කටයුතු කරන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ බොහොම විවෘතව අපි අද දවසේ රටේ දේශපාලනය පිළිබඳව පක්ෂ දේශපාලනය පිළිබඳව කතා බහ කළේ. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ හත්වෙනි පැයට එකතු වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහමි මහත්මයාට ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි සූදානම් සමුගන්න යලිත් හෙට දවසේදී මුණගැහෙමු. සුබ දවසක්.